කොහොමද යාළුවනේ, මං අද ඔයාලට කියා දෙන්න යන්නේ මීට කලින් කරපු කයින් මාස්ටර්වල දෙවෙනි පාඩම. අපි යම් වීඩියෝ එකට. මුලින්ම යාළුවනේ මීඩියා ටූල් එකෙන් ගිහිල්ලා ඔයාලා මීට කලින් හදාගත්තු ඉන්ට්‍රෝ එකක් දාගන්න ඕනේ. ඔයාලා ඉන්ට්‍රෝ හදන හැටි දන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න, මං එහෙමනොත් කියලා දෙන්න. මං ෆෝන් එකෙන්ම තමයි මේ ඉන්ට්‍රෝ හැදුවේ. ඊට පස්සේ යාළුවනේ මං මීට කලින් එඩිට් කරපු ෆොටෝ එකක් තියෙයි ෆෝන් එකක් එහෙම තියෙන ඒක මං ඉන්ටර්නෙට්ෙන් ගත්ත ෆොටෝ එකක් එඩිට් කරලා මෙහෙම දාගත්තේ. ඒක දානවා. ඊට පස්සේ අපේ ඉන්ට්‍රෝ එකයි ෆොටෝ එකයි අතර ට්‍රාන්සිෂන් එකක් තියෙයි. මං මීට කලින් වීඩියෝ එකේදී යාළුවනේ ට්‍රාන්සිෂන් දාන්න හැටි කියා දුන්නා. ඒ විදිහට දැන් මං මේ මෙලින් එකක් තෝරලා දානවා. ඊට පස්සේ මේ දැන් මං ආපහු ප්ලේ වෙන්න දැම්මා ඔයාලට පෙන්නන්න. මම හදාපු ඉන්ට්‍රෝ එකේ යාළුවනේ ඇප් එකට දාලා වෝටර්මාක් එක තියෙයි. එතකොට කැතයි. ඒ හින්දා අපි එක ලෝගෝ එකකින් වගේ එකකින් වහන්න ඕනේ. දකුණු පැත්තේ යටින් ඔයාලා දකින්න ඇති ඒ වෝටර්මාක් එක තියෙනවා. මම මගේ channel එකේ ලෝගෝ එකෙන් ඒක වහනවා. අපිට එතකොට වෝටර්මාක් එක තියෙන අවස්ථාවේ විතරයි එතන වැහෙන්න ඕනේ මගේ channel එකේ ලෝගෝ එකෙන්. අපි channel එකේ ලෝගෝ එක මෙහෙම පොඩි කරලා ඊට පස්සේ ඒ අදාළ කොටසට විතර ගානට select කරලා හදා ගන්න ඕනේ. ටයිම් ලයින් එකෙන් එක කීප සැරයක් මෙහෙම try කරන්න ඕනේ හරියටම පිහිටීමට ගන්න. ඒක ඔයාලට කරද්දි කරද්දි පුරුදු වෙනවා. මුලින්ම ටිකක් හුරු නැති වුණාට ඊට පස්සේ යාළුවනේ අපි මේ හදාගත්තු වීඩියෝ කොටසට නැත්තම් ෆොටෝ එකට මේකට උඩින් තව ෆොටෝ එකක් නැත්තම් වීඩියෝ එකක් එක්කහු කරගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම යාළුවනේ ඔයාලා මේ ලේයර් කියලා එකක් තියෙයි. ඒක ඔබලා ඒකේ මීඩියා වලට යන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඒකේ සයිස් එක මෙහෙම ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඒක ඕන තැනින් තියාගන්න. ඊට පස්සේ හැර ලකුණ ක්ලික් කරලා ආපහු ලේයර් වලට ගිහිල්ලා හෑන්ඩ් රයිටින් කියන එක ඔබන්න. ඊට පස්සේ මේ ඇද වෙච්ච වගේ ඊතලේ ඔබලා ඒ ඊතලේ මෙහෙම අරගෙන ඔයාලට අඳගන්න පුළුවන්. මම මේක මීට කලින් වීඩියෝ එකෙදිත් කියලා දුන්න ඔයාලට යාළුවනේ. මං ආපහු මේකෙදි මතක් කරා. ඒකත් තියෙන වෙලාව ඔයාලට හදන්න පුළුවන් මෙහෙම යටින්. අර අපි අලුතෙන් දාපු වීඩියෝ එක හරි ෆොටෝ එක හරි ඒ තියෙන වෙලාව අපිට හදාගන්න පුළුවන් යාළුවනේ. මම මේ පෙන්නපු විදියට. දැන් අපි යාළුවනේ අර ෆොටෝ එකක් දාගත්තා වගේම වීඩියෝ එකක් දාගමු. එහෙම දාගෙන අපේ ස්ක්‍රීන් එක වැහෙන්න මේක හදා ගන්න ඕනේ ගානට ලස්සනට. එහෙම ගානට හදාගෙන ඉවරලා හරි ලකුණ ක්ලික් කරන්න ඕනේ. මේ වගේ. මීට කලින් අපි දාගත්තු ෆොටෝ එක තියෙන වෙලාව වෙනස් කළා වගේම අපි මේ දැන් දාගත්තු වීඩියෝ එකක් තියෙන වෙලාව වෙනස් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙලාවට විතරක් පේන්න හදාගන්න පුළුවන්. එහෙම කරලා හැර ලකුණ ක්ලික් කරන්න තමයි යාළුවනේ ඔයාලට තියෙන්නේ. ලේයර් වල යාළුවනේ මේ ඉෆෙක්ට් කියන එකේ ඉෆෙක්ට් දෙකක් තියෙයි. මම මේ දැන් එකක් සිලෙක්ට් කරගත්තේ. ඒකෙන් ඔයාලට කැමති කොටසක් බොඳ කරන්න පුළුවන් මේ මං කරනවා වගේ. ඔයාලට කැමති කොටස මෙහෙම සිලෙක්ට් කරලා හදාගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට දිග පල්ල හදාගෙන එහෙම කරලා ඔයාලට යාළුවනේ තියෙන්නේ මේ හරි ලකුණක් තියෙන්නේ ඒක ක්ලික් කරන්න. එතකොට ඒක ඒ ඉෆෙක්ට් එක වැටෙනවා. අර දැක්කනේ. එතකොට ඒක ඇල්ල බොඳ වෙලා ආපහු ඉෆෙක්ට් එක ක්ලික් කරලා තව ඉෆෙක්ට් එකක් තියෙයි. ඒක ඔබලා ඒකෙත් මෙහෙම ඔයාට අවශ්‍ය ප්‍රමාණය විතරක් සිලෙක්ට් කරන්න පුළුවන් කොච්චරක් ඔයාට බොඳ වෙන්න ඕනෙද කියලා. මෙහෙම හදලා හරි ලකුණ ඔබන්න තියෙන්නේ. දැක්කනේ යාළුවනේ. එතකොට ඔයාට අර කොටස් බොඳ වෙලා පේනවා.